තාත්තලාගේ හිතේ ගින්දරක් තියෙනවා දුවල ඉන්න තාත්තලාගේ. ඒ කියන්නේ දැන් ඕගොල්ලෝ ගෙදර යනකොට පරක්කු වෙලා ගියොත් එහෙම ක්ලාස් ඇරලා හරි ඉස්කෝලේ ඇරලා හරි යනකොට පරක්කු වුණොත් තාත්තගේ හිත ගිනි ගන්නවා. මොකද තාත්තලා දන්නවනේ දැන් මේ සමාජයේ වෙන දේවල්. ඒවත් එක්ක මතක් වෙලා මගේ කෙල්ලට මගේ දුවට මොකක් හරි කරදරයක් වෙයිද කියලා හිත ගිනි ගන්නවා. ඒ නිසා ක්ලාස් ඇරුණම පුළුවන් තරම් ඉක්මනින් ගෙදරට යන්න. යාළුවොත් එක්ක ගිහිල්ලා නේද ඔය මේ කඩවල වලට ගිහිල්ලා පීස කන්න ඒවට කාලෙ දෙන්න එපා. අවසරයක් අරන් යනවන්න නම් කමක් නැහැ. නමුත් කියන්නේ නැතුව පරක්කල යන්න එපා පුතාලා. තාත්තලාගේ හිත ගිනි ගන්නවා. ඒක ඇත්තටම ඔයගලන්ට තේරෙන්නේ මේ දුවලින්න තාත්තලට ඒක තේරෙන්නේ. ඉතින් ඒ නිසා තාත්තලාගේ හිත ගිනි තියෙන දුවෙක් වෙන්න එපා. ඉස්කෝලේ ඇරුණොත් කලින් හරි නැත්තම් වෙනදා වෙලාවට නම් ගෙදර යන්න ඒ වෙලාවටම යන්න. අනිත් එක තමයි දුවල හොඳට මේක අහගන්න. ඔය තාත්තලාගේ හිත ගිනි ගන්න තව අවස්ථාවක් තියෙනවා. ඕගොල්ලෝ මේක කල්පනා කරලා නැතුව ඇති. ඒ තමයි ඕගොල්ලෝ මේ ඉගෙන ගන්න වයසේ මේ ඉස්කෝලේ යන කාලේ මේ ඉගෙන ගන්න වයසේ ඕගොල්ලෝ ඕන් නැති සම්බන්ධකම් පටන් ගන්නව නේද? ඔක තාත්තට ආරංචි වුණොත් ආන් එදාට තාත්තා හිත ගිනි ගන්නවා. සමහරක් විට ඕගොල්ලෝ මේකට එකඟ වෙන්නේ නැති වෙයි. සමහරක් විට මගෙත් එක මේ කියන එකත් එක මුළු ලෝකෙම භාගයක් එකඟ වෙන්නේ නැති වෙයි. හැබැයි දුවලින්න තාත්තලා මේකට එකඟ වෙනවා. ඕක දැනගත දවසට තාත්තලා හිත ගිනි ගන්නවා. සමහරක් දුවල හිතනවා මේක තාත්තා දැනගන්න නැති වෙයි කියලා. නෑ තාත්තලා දැනගන්නවා. ගෙදර අම්මා දැනගන්නවා මේවා. එදාට ඔය හිත ගිනි ගන්නවා. ඒ නිසා තාත්තා කෙනෙකුගේ හිතක් ගිනි තියෙන දුවෙක් වෙන්න එපා. ඒවට ඒව කරන්න පුතාලා කාලයක් යනවා. දෙමාපියන් අවසරෙන් කරන්න පුළුවන්. ඒ නිසා ඔව දැනගත්. මොකද මම එහෙම කියන්නේ මට ඔහොම තාත්තලා මුණ ගැහිලා තියෙනවා. දවසක් ඔය එක දුවෙක් පන්ති කට් කර දවසම පන්ති කට් කරලා සෙන්සුරාද දවසේ පන්ති ඔක්කොම කට් කරලා කොමරි ගෙදරින් හොයද්දි නෑ ඊටසේ මාව හොයාගෙන ආවා. ඒ අම්මා මට ඒ දුවගේ විස්තර කියනවා සර් මෙහෙමයි ගෙදර මෙහෙමයි මෙයාගේ මෙහෙමයි හරි මුරණ්ඩුයි. මං දැක්කා තාත්තා ඈත කන්දද්දියා කිසිම හැඟීමක් නැතුව මූණේ කිසිම දැනීමක් නැතුව මූණේ ඈත බලන් ඉන්නවා. පස්සේ මං ඒ තාත්තගේ පැතට ගියා තාත්තා මේ කලබල වෙන්න එපා දැන් ගෙදර ආවට පස්සේ සැරවැර කරන්න යන්න එපා. මේ ළමයි මෝඩයිනේ දැන් කාලේ හදිසි තීරණ ගන්න පුළුවන් කියලා. ඒ තාත්තත් කිව්වා අනේ නෑ සර් මං අත්තල සර් ඉන්නේ දැන් වැඩක් නෑ සර්. ඕන් ඔය වචන ටික විතරයි කිව්වේ. ආ යාර හිස් බැල්මට ගියා. මම පේනව නේද ඒ තාත්තලාගේ ගිනි ගන්න විදිය. තාත්තලාගේ ඉත්තට නම් පුතා ගිනි දෙන්න එපා අම්මෝ. ඕගොල්ලෝ වතුර බවුසර් 1000ක් ගෙනල්ලා හැදුවත් ඒ ගින්න නිවන්න බෑ ඔයගලන්ට. නිවන්න බෑ. මේ ජීවිතෙත් බෑ ඊට පස්සේ ගොඩාක් කල්ලා ඒ ගින්න නිවන්න. අනිත් එක තව එකක් ඈ. තව තාත්තලාගේ ගිනි ගන්න දවසක් තියෙනවා දුවලා හින්දා. පුතාලා කවදාවත් තාත්තට හොරෙන් පැනලා යන්න එපා. මෑතක හම්බිච්ච කොල්ලෙක් එක්ක පිච්චෙනවා. අර සින්දුවකුත් තියෙනව නේද රත්තරන්දුවේ මගේ රත්තරන්දුවේ නුබයි දිවි අරුතවත් කළේ ගිය දාපටන් නිගිල කුරුළු කූඩුවෙන් සන්තෝෂයක් නැහැ හිතේ කියලා. ඇත්ත කවදාවත් දුවලා ඔය වැඩේ නම් හිතන්නවත් එපා. කවදාවත් තාත්ත කෙනෙකුට ගින්දර දිලා මොකද ඕගොල්ලෝ ඒ ඕගොල්ලෝ එහෙම කොල්ලෙක් එක පැනලා ගියොත් එහෙම ගොඩාක් ගිනි ගන්නේ අම්මගේ හිතට වඩා තාත්තගේ හිත ගිනි ගන්නවා. බොරු නම් මං කිව්වේ ඒකයි. මේකට සාක්ෂි තාත්තලාම තමයි. ඒ නිසා දුවලා විශේෂයෙන්ම දුවලා මතක තියාගන්න. කවදාවත් ඒ වැඩේ කරන්න එපා. අම්මා තාත්තා අවසරේ අරගෙනම යන්න. මොකද තාත්තලා ආසයි තමන්ගේ දුව ලස්සන මනමාලියක් වෙලා දීග යනවා දකින්න. මේක දුවල ඉන්න තාත්තලා තමයි දන්නේ. ඒ නිසා ඒ ගින්දර නම් පුතාලා දෙන්න එපා. නිවන්න වතුර බවුසර් 1000ක වතුර මදුවේ තාත්ත කෙනෙකුගේ හිතේ ගින්දර නිවන්නේ නැහැ.